කොවිඩ්-19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ මේ දක්වා 8,604,449 දෙනෙකුට එන්න ලබා දී ඇති බව වසංගත රෝග විද්‍යාංශය පවසනවා. එන්නත්තරණයේ අද සිදු කෙරුණේ 49 වෙනි දිනටයි. ඊයේ 9,657 දෙනෙකුට එන්නත් ලබා දී තිබෙනවා. නරහින්පිට කිරුළපාරේ පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී එන්නත් ලබා දීම අද සිදු කෙරුණා. එහිදී අවුරුදු 60ට වැඩි 500 දෙනෙකුට පමණ එන්නත් ලබා දී තිබෙනවා. එන්නත්තරණ තවත් වැඩසටහනක් අද පැවැත්වුණේ මරදාන සුදුවැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී. රද්දළු බටහිර සීදුව දකුණ සහ උතුර මුකලන්ගම නැගෙනහිර සහ බණ්ඩාරවත්ත යන ග්‍රාම නිලධාරී වසම්වල අවුරුදු 60ට වැඩි පිරිස සඳහාද එන්නත් ලබා දීම අද සිදු කෙරුණා. ඒ සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පණිපිටිය ශ්‍රී ධම්මින්ද විහාරස්ථානයේ පැවති එන්නත් කරන වැඩසටහනේදී කලල්ගොඩ හා දෙපානම යන ග්‍රාම සේවා වසම්වල අවුරුදු 60ට වැඩි පුද්ගලයින් වෙත එන්නත් ලබා දී තිබෙනවා. මේගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසේ ගල්කන්ද කුරණ බෝලවලාන යන ග්‍රාම නිලධාරී වසම්වල අවුරුදු 60ට වැඩි පුද්ගලයින් සහ එන්නත් කරනේ සිදු කරවේ පලාදුව ගලිහන්දිය මාතෘ සායනයේදී පිළියන්දල නාම්පමනුව සහ මාවිත්තර උතුර යන ප්‍රදේශවල 500ක පමණ පිරිසකටද අද එන්නත් ලබා දී තිබෙනවා. තවත් එන්නත් කරන වැඩසටහනක් අද පැවැත්වුණේ මාළඹේ උඩවත්තේ ශ්‍රී සද්ධර්ම නිකේතනාරාමයේදී. අවුරුදු 60ට වැඩි 1300කට පමණ එහිදී එන්නත් ලබා දී තිබෙනවා. පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසේට අයත් හොරකඳවිල දාම්පේ සහ බටහිර හොරගල යන ග්‍රාම නිලධාරී වසම්වල ජනතාවටද අද එන්නත් ලබා දීම සිදු කරනවා. ඒ හොරකඳවිල ශ්‍රී සුමන පුෂ්පාරාම විහාරස්ථානයේදී 800 දෙනෙකුට පමණ එන්නත් ලබා දී තිබෙනවා. කොවිඩ්-19 රෝගයෙන් මෙරට පූර්ණ සුවය ලැබූ පිරිස 85,944 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එම ප්‍රතිශතය 96.54. තවදුරටත් ප්‍රතිකාර ලැබෙන පිරිසට 2542 දෙනෙකු අයත්. කොවිඩ්-19 රෝගයේ වැළඳුණු තවත් 162 දෙනෙකු අද හඳුනා ගන්න ලැබුවා. ඔවුන් සියලු දෙනා වාර්තා වී ඇත්තේ පෑලියගොඩ කොවිඩ් පොකුරා සිටපයි.